එතකොට ඒ කියන්නේ තස්ස කියන්නේ ස් දැම්මේ තස්ස කියන මාගදී භාසාය වචනය මේ අර මේ කියපුදේවල්ලල ප්‍රතිිඵලයක් හැටියට ටීණ සංයෝජනාන පහීයන්ති සංයෝජන තුන ප්‍රහාණය වෙනවා. ප්‍රාණය පහි අන්තිි එක ඉබේ හැන්දයක් එතට ඒ අය මයි එකකටක් කරම මකදම කඩාග ඇය සතරස්ථානවලට යන්න ඔන්න ඇතු දැම් මෙහෙමයි. ඔය දැන් බුදුහාමුදුරුවෝ ජීවවානව කාලෙ හිටිය දේශනාවක් නෙමේ කිව්වේ බුදුහාමුදුරුව ජීවමානව නැටිකාලේ ඔය ටත්වය පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක තමා මහා පටි නිබානසූත්‍රයේ ආනන්ඩ හාමුදුරුව ඇහවා ප්‍රශ්නයක් මහා පරිනිබ්ානසූත්‍රය අනුව පස්වැනි කේජි. ආගිටම නාන්ස දැන් බහන්සේ පිළිනිිවන් පැෑවට පස්සේ මේ පයුරු පාසානය හෙමනන මේ බුද්ධ ශක්තියට අනුගතවීම මේ බුදුරුව බුදුගුණ බුදුුවන්ද බුදු බල ලබාගන්න බෑනේද කියලා. එකමන තමා බුදු හාමුදුරුවෝකය මාහයේවන් ආනන්ද නෑ ආනන්ද එක ලබාගන්න පුළුවන් මේ සද්දස්ව කළ පුද්දස්ස කියන තත්ත්වයට පත් වූ අය චත්තාරි මානීටානාන් එක රේකාාවක තියන එක දේශංසක රේකාාවක තියන බුද්ධ ශක්තිය. තිය ස්ථාන හතරත් තියෙනවා එ අතරම කිව්වා බෝසත්තුවා උපන් තැන බුදු තැන පළවෙනි ධම්ම චකපාත සූත්‍රයේ දේශනා කරළ තැනසා සෞපජශේෂ පරිිබභාහි තත්වයට පටිනිිමන් පැෑවතන. ය හතර තැනම මේ බුද්ධ චක්තිය තියෙනවා. එනිසා සද්දස් කළ බුද්ධස්සගෙනෙකුට පුළුවන් දස්වනියන් සංවේජනයන් තත්ත්වයට පත්වෙන්න මේ බුද්ධිශක්තියට අනුගට වෙන්න පුළුවන්. ැයි සදස්ස කළ පුදසින් දැන් ඔබ මේ දස්තනියනන් සංයජනය නම් තේරුම් ගත්තර පස්සේ සද්දස්ස කුළ පුද්දහස වෙනවා ඊට පස්සේ ස්ථානාාතරයෙන් එකකට ගිහාම ගිහිල්ලා ඒ බුදුධශක්තියට අනුගත වුණ හම ඔබ සෝතාපන්වලයට පත්වෙනවා. බුදුහාමුදුරුව හිටිය කාලේ ඔන්න බුදුහාමුදුරුව ජියවමානය හිටිය කාසේ දැන් අර මේ සැරියුත් හාමුදුුවෝ ඉසෙල්ල උපතිිස්ට පඩබ්‍රාජකය හැටියට බුදුහාමුදුරුවන්ගෙන්න්නේ මේ බන. අස්්‍ර ජාමුදුරුවන්ගේ මේ බනැහේ අසජහාමුදුරුවන්ගෙන් ඇහුවත් අර බුදුහාුව ජීවමානව හිටිය කාල් නිසා ඒ බුදුෂක්තිට අනුගත වනයි බේමේ අන්ඩ ඔන්න. එතවට බුදුහාමුදුරුව ජීවමානව හිටිය කාලේ ඔය ස්ථානහතරට ෑම අවශ්‍ය වුණේ නෑ. හේතුව ඒ බුද්ධිශක්තිය මුළු මධ්‍යමන්නලය පුරාම පතුරු උපදේසය පුරාම තිබුණ. නමුත් බුදු හාමුදුරු පිරිණවන් පෑවට පස්සේ ඒ බුදුරුව ඒ බුදුහන් බුදුගුණ ඒ බුදුබල ඒ බුදුධශක්තිය නැති වුණ අර විිසවිලාද එතකොට ඒ කේන්ද ගත වුණා ඒකේන්ද්‍ර ගත වූ තනට එයන්න වෙන ඒයි එක එක ධර්ම තාාවයක්චිය